එදා ඒ අවස්ථාවේදී තමයි ඒ සිතුවිල්ල ආවේ මට යහමී මිනිසුන්ට දෙන්න බැරුණා අන්න අනිපාරායි ඒක ෆේස් කරන්න වුණොත් ඒ සිතුවිල්ල නැති වෙන්න තමයි දැන් මේ ඇවිල්ලා කරන්නේ හැබැයි එතකල් මට තාමත් යන්න වෙනවා මගේ ප්‍රැක්ටිස් එක හිතේ හැටියට මේ මේ ඉවරුනම් පස්සේ බලාපොරොත්තු වෙයි ඉතින් ආයේ හිමාලයට නැත්තම් ලංකාවේ කොහේ හරි කැලේ ඉන්න තැනකට කිලේ සූත්‍ර බලාගෙන ඒක කරන්න පිළිවෙත මොකද හෘද සාක්ෂියට ශක්තියක් තියෙන්න ඕනේ තමන් සුද්ධ වෙවි තමයි අනිත් අයව සුද්ධ කරන්න පුළුවන් වෙන්නේ දැන් ලංකාවේ මට කියනවා සමාගය ස්වාමීන් ගොඩාක් බණ ඇහෙනවා ලංකාවේ හැබැයි කවුරුත් වෙනස් වෙන්නේ නැහැ කියලා මට කිව්වා එක මහත්තයෙක් මට එළ උත්යි ස්වාමීන් වහන්සේ මට ඒ වෙලාවේ මේ උත්තරේ ආවේ නැහැ පස්සේ මම හොයාගෙන යනකොට මට උත්තරේ ආවා පින්වතුනි හේතුව ඒ බණ මොකක් හරි කියන සෝස් එක මේ පියෝමදි ඒක තමන් කරලා කියනවා නම් තමන් වෙලා කියනවා නම් ඒකේ මිස්ටිකල් ෆෝස් එකක් වැඩ කරනවා නොපෙනෙන බලවේගයක් වැඩ කරනවා සත්‍යයේ බලවේගයක් වැඩ කරනවා එතකොට ඒක නිකන් කස ගහනවා වගේ මේ ගියාන් පස්සේ හරි මොන හරි හොල්මන් කරනවා තමන්ව ඉතින් තමන්ගේ gedara කට්ටිය හරි වෙනස් කරන්න ඕන නම් වටපිටා මොන හරි වෙනස් තමන් වෙනස් වෙන්න ඕනේ පළවෙනිටම තමන්ගේ තියෙන අඩුපාඩු හොයාගෙන ඒක මොකද්ද අද දවසේ මේක මම කොහොමද එලිමිනේට් කරන්නේ ඉතින් අද කාලේ විශේෂයෙන්ම අද රාජ්‍ය කාලී රස්සාවල් මේක පෞලියත් එක්කිනොට විශේෂයෙන් සත්‍ය රකින්න එක පොඩ්ඩක් අමාරු සමහර සෙල්ලමට හරි මට සමාජ මාත්‍ර කියනවා හැමදෙනි අපි සමාජට මීටින් එකට ගියා කියලා හරි හැම කියනවා ඒ කියන්නේ ඒගොල්ලන් හිතන එක පොඩි එකක් කියලා හැබැයි පින්වතනි රාහුල කුමාරයාට පළවෙනිටම කියූපු එකක් තමයි ඒ කියන්නේ සාමණේරයන් වහන්සේට සෙල්ලමටවත් බොරු කියන එකේ ශ්‍රමණ භාවයේ නැති වෙන හැටි හැමර මෙහෙම කියනකොට මගේ ඔළුවටත් එනවා ඒ කියන්නේ යම් දේවල් දැන් මේ කතා කරනකොට මොකද දැන් මම LTT ගැනයි අරම මේවා කියවනේ නේද පින්වතනි දැන් මං ගියා ඒ කියන්නේ මගේ හොඳ පැති يعني එහේ මගේ ඇත්තටම ඔය දැන් ඔය මොකද්ද ඔය දැන් ඔය කෛලාශ වල ඒවා මේ ඉතින් අත ජීවිතේ පුදාගෙන ගියපු අවස්ථා තියෙනවා ඒව මගේ හොඳ වෙච්ච දේවල් හැබැයි කලවර පැත්තකුත් තියෙනවා පින්වතනි ඒක කලවර පැත්තක් කියන්නේ දැන් සමාජයට මම මේ පින්වතුලාට තීරුම් කරන යම් කරුණු තියෙනවා නේද ඒ පැත්ත නැතිකරන්න සමාජයට ඒ පැත්ත තියෙන හින්දා මට රිලේට් කරන්න පුළුවන් හැබැයි මම ඒක නැති කරන්න බලන කෙනෙක් ඒක දැනගන්න ඕනේ ඉතින් මට එහෙම කිව්වම හිතට සහනයක් එනවා මම මට ආසනය මොනවත් මගේ හිතේ පිච්චවිවි ඒ අදිෂ්ඨානයට මේ ගැටලුවක් ඉතින් මම මේක හරිනම් නායක ස්වයංවත්ලට කියන්න ඕනේ එකක් තමයි මේ පින් මට කවදා හරි මගේ අරමුණ ඉෂ්ට වෙච්ච දවසට මම හිතන්නේ මේ විස්තරත්වම නියයි කියයි එතකොට කට්ටියට හිතා යන්නේ අපි වගේ අපෙත් මේ වැරදි වුණා නේද ස්වයංවත්ලට මේ වෙලා තියෙනව නේද කියලා